අද උදැසන එල්පිටි නගරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එල්පිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ගර්භණී මාතාවන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහනට එක් වුණා. එම උත්සවයේ අවසානයේ අග්‍රාමාත්‍යවරයා පාගමනින් එල්පිටි නගරයේ සංචාරය කළා. එහිදී පාරිභෝගික ජනතාව සහ වෙළඳ ප්‍රජාව හමු වූ අග්‍රාමාත්‍යවරයා එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සූදානම් පිළිබඳ ඔවුන්ගෙන් විමසා සිටියා. අනුතරුව එල්පිටිය බස් නැවතුම් පොළේ පැවති උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා එක් වුණා. එල්පිටිය බස් නැවතුම් පොළේ ස්ථාපිත කර ඇති දකුණු පළාතේ ප්‍රථම වයිෆයි කලාපයේ අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. මෙතෙක් කල් ජනතාවට විශාල බරක් දැම්. මධ්‍යම පන්තිය වෙන්න පුළුවන්, වැඩ කරන ජනතාව වෙන්න පුළුවන්. අමාරුවෙන් ජීවත් වුණේ. සමාජ ණය වෙලා ජීවත් වුණේ. ඒකේ ප්‍රතිඵලයක් වුණේ පාරිභෝගිකයන් හැට රටේ ඇති කරපු ඉල්ලීම අවුරුද්දෙන් අවුරුද්ද අඩු වුණා. ඇයි අතේ සල්ලි නැහැ. ණය වෙලා අවුරුදු කෑ. ගිය ආණ්ඩුව මුදල් ණයට ගත්තට මුදල් දැම්මේ සංවර්ධන ව්‍යාකෘතිගෙන් ඒගොල්ලෝ විතරයි කොමිස් සම්බුලේ. ප්‍රථම වතාවට අවුරුදු 6ක් 7කින් පස්සේ ලංකාවේ ජීවන වියදම අඩු වෙලා තියෙනවා මාර්තු මාසෙ. ඒකේ ප්‍රතිලාභ තමයි විඳින්නේ. අපි පොඩි කාලේ නම් රබන් ගහනවා. අද රබන් ගහන්නේ නැහැ. දැන් අපි ඔක්කොම එකට එකතු වෙලා රට දියුණු කරලා ඉස්සරහට ගන්න ඕනේ. අතට මුදල් දෙන හොඳ රැකියාවක් තියෙන්න ඕනේ. ආදායම් වැඩි වෙන්න ඕනේ. ඒකයි අපි රැකියා ලක්ෂ 10ක් ඊළඟ අවුරුදු 5 ඇති කරන්න ඉන්නේ. මම ආපහු කියනවා මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාර විශාලව දියුණු කරනවා. අපි ලුණුගඟ දෙද්දුව සංචාරක ව්‍යාකෘතිය ආපහු ආරම්භ කරන විතරක් නෙමෙයි මම කියන්න කැමති බෙන්තර ඉඳන් කොග්ගල වෙනකන් විශාල සංචාරක කලාපයක් ඇති කරනවා. චීන වෙන්න පුළුවන්, ඉන්දීය කාර්ය වෙන්න පුළුවන්, ජපාන වෙන්න පුළුවන්, සුද්ධ වෙන්න පුළුවන්. මට ඕන සල්ලි තියෙන එක විතරයි. සල්ලි නැති එක ගෙනල්ලා වැඩක් නැහැ. නිකන් වතුර බීලා යනවා නම් වැඩක් නැහැ ලංකාවට. පොඩි පොඩියෙන් ආපන ශාලා දාන්න, පොඩි පොඩියෙන් ගෙස්ට් හවුස් දාන්න. අපිට ඕන වෙලා තියෙන පොඩි මිනිහණක් ගන්න.